සෑම දිනකටම තෙරුවන් සරණයි. මම අද ඔයාලට කියා දෙන්න යදන්නේ අරාබි රෙසිපියක් තමයි. මුළු කෙයියා හොලින් හොති හදන විදිය. මේ තියෙන්නේ මුළු කෙයියා කියලා හිට කොළ ජාතියක් තමයි. මම නම් හැබැයි දන්නේ ලංකාවේ තියෙනවද කියන එක නම් හැබැයි ති මේ ගොඩාක් ಗುಣ කොළ ජාතියක් තමයි. කකුල් අමාරුවට, දනිස් අමාරුවට මේ කට්ටිය මේ මේ මුළු කෙයියා සුබානිකට සැරයක් හරි ගෙනල්ලා හිට උයලා කනවා මේ මුළුකෙය කියන එක. මේ මේ පැකට් එකේ තමයි එන්නේ. හැබැයි ඉතින් කොළ තියෙනවා. කොළක් තියෙනවා මේ ගණ්ඩ. ගේව ඉතින් ගෙනල්ලා ඉතින් සුද්ධ කරලා ඉතින් ගන්න ඕනේ. ඉතින් ඔය ලේසියට තමයි ඉතින් මේ විදියට පැකට් ගෙනල්ලා හිට උයන්නේ. සුදු ලුණු කපාගෙන තියෙනවා. ලුණු යාන්තම් තමයි දාන්නේ. ඉතින් මම ලුණු චුට්ටක් තමයි මෙයින් දාන්නේ. චිකන් කපාගෙන තියෙනවා. දැන් අපි මුළු කේ එක හදාගමු. ඔන්න සුදු ලුණු තමයි එකතු කරගන්නේ. සුදු ලුණු හොඳට සුවඳ එනකොට ලුණු ටික එකතු කරගන්නවා. මොනවා ජාති මොනවත් එකතු කරගන්නේ නැහැ. ලුණුයි සුදු ලුණුයි විතරයි. ලුණුයි තුන පහ මුකුත් එකතු කරගන්නේ නැහැ. මොන බලන්න අපි කපාගත්ත චිකන් ටික දානවා. දැන් මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගමු. වතුර එකතු කරගන්නවා. ඔන්න බලන්න අපේ චිකන් කෑරි ටික දැන් තැම්බෙනවා මේ වගේ. ඔන්න බලන්න දැන් මේ වෙලාවේ අපි මුළුකෙය ටික එකතු කරගමු. මේ වගේ පේස්ටියක් වගේ තමයි තියෙන මුළුකෙය. ඔන්න බලන්න ඒ බණ්ඩක්ක වගේ ඒ නිසා තමයි මම හිතන්නේ කකුල් වල අමාරුවට එහෙම හොඳයි කියලා කියන්නේ මුළුකෙය. අවශ්‍ය තරමට වතුර දාගන්න. ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් අර කොළ ගෙනල්ලා හිට කොළ කඩලා ඒ හොදලා හරගෙන ඒක ඒ හදන විදිහ තිබ්බ හොඳයි. ඉතින් කොළ ටික සුද්ධ කරගත්තාම ඉතින් අපේ ගෙදර පැකට් එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඔන්න බලන්න මුල්කෙය පොඩි එක දැන් හැදිලා හොඳට තියෙනවා. අපි දැන් මොකද කරන්න කියලා බලන්න සුදු ලුණු ටුක්ටක් රක් කළා අපි එකතු කරගන්නවා. තෙල් ටුක්ටක චූට්ටක් දාලා අපි සුදු ලුණු ටික කර කරලා එකතු කරගමු අපි හොද්දට. ඔන්න බලන්න අපේ රසවත් ගුණවත් මුළුකෙය මාළුව දැන් හදලා ඉවරයි. ඔගොල්ලොත් මේ වගේ හදලා කාලා බලන්න. ඇත්තටම රසයි ගුණයි ඔක්කොම තියෙනවා.
ගන්න මුළු කැය හොදි එක